ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. පාස්කු ප්‍රශ්න එතන ඒ ගැටලුවක් තියෙනව නේ පෙමෙත්තුමා? දැන් මේ දැන් අපිට හිතාගන්න බෑ, මේ අපි බලාපොරොත්තු වෙච්ච දෙයම නෙමෙයි වෙන්නේ. ඉතින් ඊට වැඩිය තැනකට මේක වහ වහ යහුසුලුව දැන් බලන්නකො වෙන වෙන මානයන්ට මේක ගමන් කරන්නේ. නිකම් මේක එක එක ආයක කසි ගබල් මේ හඩපටවලටයි අරවයි මේවයි ආණ්ඩුවයි මේක පාලනය කරන්න ඇත්තේ. එනිසා වහාම ජනාධිපතිවරට අපි කියනවා කරුණා කළා මේ සමාජ ජාලවල මේ සංසරණය වන හඬපට මේවා වහාම වාරණය කරන්න. මේ අදාළ පුද්ගලයා මොන වගේ මානසිකත්වයෙන් පෙරලෙකද කියන්න අපි දන්නේ නැහැ. ඒවා සමහර දේවල් අහන්න අපි නිකන් අපරාධමේ ඩේට විනාශ කරගන්නෙත් නැහැ. අපි අපරාධයක් නෙමෙයි. මොකටද මේ නිකන් තියෙන ඔළුව කුණු කන්දක් කරගන්නේ? හැබැයි අපිට පේනවා කරුණු දෙකක්. විසඳිය යුතු තැන් දෙකයි තියෙන්නේ. ඉක්මනින් වෛද්‍යවරයෙක් ළඟට දාලා එක්කම ඌ අංගොඩ යවන්න ඕන. එහෙම නැත්නම් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්න ඕන මාස 6ක්වත්. එතකොට ඔය තියෙනවයි කියන හඩබඩ ලක්ෂ ගාණක් මේවා අවශ්‍ය මොනවද නැති. දැන් බලන්න මිනිස්සු කී දෙනෙක්ගේ ජීවිත විනාශද? ඒතර අවමතරමින් දැන් මේක ඇතුළෙත් මේ ආණ්ඩුවමයි හිර වෙන්නේ. කොහොමද හිර වෙන්නේ? දැන් ඔන්න විකල්ප බලවේග වෙනත් ඔය මානවවාදී වෙනුවෙන් පෙනී ඉන්න මානව හිමිකම් සංවිධාන ඔක්කොම කියයි ඔන්න අපි කිව්වේ ඕක තමයි. දැන් ඔන්න හමුදා ආණ්ඩුවක් ඇවිල්ලා තියෙන්නේ. හමුදාවේ තමයි තැන් තැන් වල ඉන්නේ. මෙන්න දැන් නිදහසේ කතා කරන්නවත් විදියක් නැහැ. ඔක්කොම දැන් රෙකෝඩ් කරනවා අහනවා. ඒ බීතිය දැන් මිනිසුන්ට ඇවිල්ලානේ. විදේශ විනිසුරු. ඉතින් ඒකට ඉඩ දීලා මොකටද මේ 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 මේවට මේ ඉඩ දෙන්නේ? ඉතින් හරිම ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට නම් බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි ඔයකට කතා කරලත් නැහැ. ඌක මේ හරක් හොරකමේ ගිහිල්ලා නැහනේ. නමුත් පොදුවේ බලන අර සමහර දේවල් ආපුහම අම්මල ගැන මොකද ඇති වෙන තත්ත්වේ? ඊළඟට අනෙක් මිනිස්සු සමහර ඕනතරම් විනෝදෙට තහලුවට මිනිස්සු දේවල් කතා කරනවා. ඉතින් ඌවා බලන්නකෝ රස කර කර මේ මොන සමාජයද, මොන බුද්ධාගමක්ද මේ? ඒක එහෙම මොන හරි තියනවා නම් ඒක පාලනය කරන්න. මේකට පාලක වෙන්නේ බූරු නෙවෙයි පාලකයෝ කියන්නේ. එක්කෝ මේක ජනාධිපති කරන්න, එක්කෝ අගමැති කරන්න ඕන. අද එකක් දානවා, හෙට එකක් දානවා. අහවල් කෙල්ලට කතා කරපුවයි අපිටවත් තියන එක. උන් ඇඳුඩ කරපුව රටේ මිනිස්සු දැනගන්න ඕනේ. ආණ්ඩු පෙරලන්න හරි උසාවිය සම්බන්ධයෙන් මොකක් කරන්න වැදගත් දෙයක් ඒක දාපු දෙන්. හැබැයි ඒව ඔහි සංසරණය වෙන්න අරිනවා. මේ ඇත්ත ඇති සැටියෙන් පෙන්න දෙන අපේ ඔක්කොම බ්ලොක් කරනවා, වාරණය කරනවා. අර ඔහි රිසුසේ යන්න හරිනවා. ඉතින් අපි ඔය වගේ වැඩ කරනකොට ඔය වගේ වැඩ කරන උන්ට දැන් අපි දැක්ක දැන් බුදුහාමුදුරුව ගැන, යසෝදරා ගැන ලස්සන මේ කොච්චර ලස්සන මේ පුරාවෘත්ත අපි අහලා තියෙන්නේ. ඔව් දැන් මූ බලාගෙන මූ අම්මගේ මිනිහෙක් නේ මූ. මූ මාර කියන්නේ මාර විෂයන් තොගයක් දන්න එකෙක්. ඉතින් ඕකට අපේ ධර්මයේ අපි ඉස්සර අපි ඔය ඉගෙන ගන්න කාලේ අපිට ඕකට උගන්වන හොඳ වචනයක් ඔය වගේ උන්ට. උන්ට කියන්නේ ධාතු සුනකයෝ කියලා. දැන් අපි විශ්වාස කරනවානේ බුදු ධර්මයේ හැටියට සත්වයෙක් හැදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ධාතු, ඒකයි ධාතු කියලා කිව්වේ. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. ආකාශ විඥාන. එතකොට මේ සතර මහා ධාතුන්ගෙන් සහ ආකාශ විඥාන මේවා එක එකතු වෙලා සත්වයක් නිර්මාණය වෙනවා කියන එක තමයි අපේ පිළිගැනීම. අපි නිර්මාණවාදී පිළිගන්නේ නැහනේ. දැන් ඌම කියන ආකාරයට මොකද්ද අර ඥාන වල එක එක විදියට එක එක ඒව වෙනවනේ. ඔය විදියට ඉතින් සමහරවිට ඔය මොකක් හරි ඔය සතර මහා භූතයන්ගේ පටලැවිල්ලකින් ඕතන සුනකේවත් එන්න පුළුවන්නේ. ඒ අර්ථයෙන් මූ ධාතු සුනකේ. ඒකයි මම එහෙම කිව්වේ. ඒක තමයි මේ යසෝදරාවට කරපු හානියට ඒකට කරපු හානියට දෙන්න තියෙන උත්තරේ. ඉතින් මේ ධාතු සුනකයන්ගේ මේ මේ මේවා මේ අහන්න දීලා මේ ළමා පරපුර මේ හැම පොඩි එකගේ මතේ මේ දුරකතනයක් තියෙනවා. පාලනය කරන්න බෑනේ අන්තර්ජාලේ. අන්තර්ජාලයට මේ වාරණ පණවන්න බෑ. ඒක නිසා වහාම විරලැජ්ජාවක් කියලා එකක් තියෙනවනම් මේ රට ශිෂ්ට සම්පන්න කරන්නයි කියන මේ නායකයෝ ආවේ. නිකන් මේවා නෙමෙයිනේ කතා කරන්න තියෙන ප්‍රශ්න. ඉස්ලාම් ප්‍රශ්නේ තියෙනවා. අර පැත්තෙන් ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන 455ක් දැන් මේකේ ආපහු වැඩ කරනවා බොහොම තදට. ඉතින් ඒ වගේම මේ ඉස්මතු වීම තමයි මේ දකින්නේ. ඉතින් ඒක නිසා ඒවා මේ අදාළ ප්‍රශ්නවලට උත්තර හොයාගන්නවා වෙනුවට මේ වෙන වෙනත් මානයන්ට මිනිස්සුන්ගේ මේ හිතවිලි ගලා යන්න දීලා
මේ කරන්න මහා අපරාධයක්. අර ඇතිවුණු මිනිස්සු ජාතියක් විදිර හරිම ලස්සනට ජාතිකාවේගේ මිනිස්සු එක තැනකට එකතු වුණා. දැන් බලන්න එපෑ මේ රට නගන විදිහ. එහෙම උසාවිට බලපෑම් කරලා තියෙනවා නම් ඒව වෙනම වෙනම කමිෂන් එකක් දාලා ඒව වෙනම වැදගත් විදිහට කරගනින්නලු. මේ 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 නිකන් කක්ක ගොඩ තමයි. ඉතින් කක්ක හැමතැනම ගාගෙන මුළු රටමයි මුළු ජාතියමයි ඔක්කොම කඳ ගස්ස ගන්න නැතුව කවුද අර 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 මිනිස්සුන්ගේ ජීවිතවල වක් කියන්නේ? ඒත් මිනිස්සුනේ. මිනිස්සුන්ගේ අතින් වැරදි වෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි ඒ හැමෝටම ආත්ම ගෞරවයක් තියෙනවනේ. අදාළ දේ පමණක් අවමතරමින් මේක හරි නරක තත්ත්වයක්. කවුරු කළා කාගේ වුණත් කාට වුණත්. ඉතින් ඒ ගැනත් විශාල කතා බහක් අපිට හමු වෙන හාමුදුරුවෝ අයියෝ මොනවද මේ වෙන්නේ කියලා නිකන් හරි පිළිකුල්. කොහොමද මිනිස්සුන්ට බණ කියන්නේ? කොහොමද රටක් හැටියට අපි නැගිටින්නේ? අපි ශිෂ්ටාචාරය ගැන කතා කරනවා, සભ્યත්වය ගැන කතා කරනවා, විනය ගැන කතා කරනවා. අපිම ලෝකයේ ඉස්සර ඕම්බලපියෝ සිංහලයන්ගේ හැටි කියලා සරන් උසල ඔක්කොම ආණ්ඩු තරම් උසල පේනනවා, විපක්ෂයෙන් උණු තරම් උසල පේනනවා, ඔක්කොම හෙළුව පේනනවා ලෝකෙට. ඕම්බලා පියව් 2500ක අභිමානේ කියලා. ඉතින් ඒ හිරිකිත වැඩේ කරන්න ඉඩ දීලා තවදුරටත් මේක නිදහසේ ගලා යන්න නොදී වහාම මේවා පාලනය කරන්න කියලා ජනාධිපතිට අපි ඉල්ල ජනාධිපතියෙන් ඉල්ල හිටින්න ඕන. නැත්තම් මේක හරි අපරාධයක්. මම හිතන්නේ මැතිඅමතුරුන් හුඟක් කැමතියි. මොකද ඒගොල්ලන්ගේ තුඟක් දේවල් ලෝකයේ ඇතුලේ තියෙන හින්දා. ඉතින් කොහෙන් හරි කමක් නැහැ, මේක නතර විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ බලපෑම් කරලා තියෙනවා නම් ඒව ඉතින් ditta dhamma vedaniyam නේද හාදුරනේ. ඒගොල්ලෝ දැන් ඉතින් මුකුත් නෙවෙන්නේ, මේ වපුරුපු විදියට තමයි අස්සයන් ලබන්නේ. ඉතින් ඒක ඒ අස්සයන් හොයනලා ගත්තා වේ. සමහර ඒවා ඉතින් බොල් ඇති, සමහර ඒවා හොඳ කරල් ඇති නේද මහත්තයෝ. මොකටද නිකන් ඒ වපුරුපු විදියට ඒගොල්ලෝ අස්සයන් නෙලා ගනි. ඉතින් මේක මේ රටට මේ නිකන් මේක ස්ප්‍රෙඩ් වෙන්න දීලා ව්‍යාප්ත වෙන්න දීලා හරිය නරක තැනකට මේක පත් වෙනවා. නිකන් මහ ජෝක් එකක් වෙනවා මේ සියල්ල අවසානයේදී. Breaking.lk.